දැන් මන්ත්‍රීවරු පිළිබාගන්න ගිහිල්ලා ඒක පොඩ්ඩක් ඇන හිටලා තියෙනවා. දැන් ඒකෙන් බේරෙන්න ප්‍රාදේශීය සභාවවල සභාපතිවරුන්ට කොක්ක දාන්නයි ලැහැස්තිය. ටීන් කොල්ල කෙල්ලන්ට හඳුන්වා දෙන කලින් ටීන් සෝප් දැන් රුපියල් 90කට. ගමටත් කිරි, රටටත් කිරි, ඕෂණයෙන් පිරි, සූර්ය කිරි. මං කෙලින්ම දුරකතන ඇමතුමක් ගත්තා. අරන් කිව්වා තොණ්ඩමන්නත්. ඔබතුමා එන්න කියලා දෙනවා මගේ සභාපතිවරුන්ටයි. නෑ සර්, sorry මං ඔබතුමාට කියන්න බැරි වුණා. සර් මට මේ ජනාධිපති කාර්යාලයෙන් මේ පණිවිඩය ආවේ. ඉතින් මේක තමයි මෙතුමාගේ තියෙන මේ අනිත් රෝගේ. කොහෙන් හරි කොක්කක් දාලා බිලිබා ගන්න හදන. මේ වගේ රෝගේ තියෙනකන් එතුමාට නම් අනාගතය. පෝට්ටුව කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ වලිගයක්. ගෝඨාභය ජනාධිපතිතුමාගේ පාලන සමයේ කොටියෙක් වගේ ගොරව හිටිය මාලිමාව රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති වුණා විතරයි අනේ පුංචි පූස් පැටියෙක් වෙලා පුරුපුරු ගගා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කකුල් දෙක වටේ යනවා අනේ මාව වඩා ගන්නකෝ කියලා. මාලිමාව කියන්නේ ගැහැණු ඒ ජාපේ. රනිල් වික්‍රමසිංහ ඡන්දෙට ඇදන් යන වෙලා තියෙන අර නාවන්න ගෙනින්න බල්ලටත් හපන් පරාජයේ සොහොන් ලකුණු දැයිලා රනිල් වික්‍රමසිංහ රට ගිහිල්ලා මොනවද කියලා තියෙන්නේ. එයා ලංකාවට ගෙන ආපු එක හොඳ විදේශ ආයෝජනයක් කියන්නේ. මහින්ද රාජපක්ෂට නම් අරතර මේ පම්පෝරි ගහන්න හරි දේවල් තියෙනවා. රිලව් මැජ් ගහන මිනිස්සු බලන් ඉන්න ග්‍රවුන්ඩ් එකක් හදලා තියෙන්නේ. මම සුනිල් හඳුන්නෙත්තර කියනවා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තුවේ ඉරිලේන එක්කවත් ටින් ලේන එක්කවත් සී ලේන එක්කවත් මොකෙක්වත් නැහැ කියන එක. සුනිල් හඳුන්නෙත්තරගේ ජාතික ලයිස්තුවේ පාස්කු ප්‍රවාහය එල්ල කරන ලද ඉබ්‍රහීම් හිටියා කියන එක සුනිල් හඳුන්නෙත්තරලාට අමතක වෙලා තියෙන එක පිළිබඳව කනගාටු වෙනවා. තමන්ගේ මල්ලේ හුණු තියෙන උදවිය තමයි අනිත්‍යයට කුණු ගහන්න යන්න. රංගේ බණ්ඩාර මහත්තයෝ හත් පොලේ ගා ගත්තර කමන්නේ ඒක ප්‍රදර්ශනය කරන්න යන්න එපා. රංගේ බණ්ඩාර අර ඒගොල්ලෝ හත් පොලේ ගා ගත්ත මේ නඩුව දාලා වටෙන්ම වැදුනා. එක්සත් ජාතිපක්ෂයේ අතීතේ හිටපුවත් එක්ක පැටිකිරිය මැච් කරන්න ගියොත් එහෙම තව ගොඩක් දේවල් එළියට දාන්න සිද්ධ වෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඔහු යමක් දහ පාරකට වැඩි කියලා තියෙනවා නම් එය අනිවාර්යයෙන්ම කරන්නේ නැහැ. මේක සක්සුදක්සේ පැහැදිලි. ඔහු මේ මැතිවරණේ තියන්නේ නැහැ. ඔහු තව වර්ෂයක කාලයක් කොහොම හරි ඉන්නවා කියන එක. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ උදව් කරන්නේ නැත්නම් මේ ජනාධිපති වර්ණයට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ස්ථීරව තනක කරන්නේ නැහැ. මේ නඩුවක් දැමීමේ අරමුණ වෙන කිසිවක් නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මඩ ගැහිීමේ ව්‍යාපාරයේ විතරමයි. පූල් හොරා කරින් දැන්නලා ඉවරයි. ගෝඨාභය රාජපක්ෂ ගියාට පස්සේ අමතර සක්ක කෑල්ල ගහන්න ආපු රනිල් වික්‍රමසිංහ අවුරුදු පහ නැතුව හයක් ඉන්න යනවා නම් විකාර සහගත තත්ත්වයක්. ජනතාවගේ විරෝධය පේන කොටම ඔන්න දැන් රනිල් කූඩාර මාසෙට රින්ගන්න පටන් ගන්නවා. දැන් රනිල් කියනවා මගේ සම්බන්ධයක් මේකට නැහැ. ඇත්තට මේක අර අබකෑමි මොලේ දනවා පුහුල් හොරා කරෙන් දැනේ ඔය වගේ පිරුළු ගොඩාක් තියෙනවා. අපිට අහන්න ලැබෙනවා මහලේකම් වරයගෙන් ජනාධිපතිතුමා කැබිනට් එකට ඉදිරිපත් කරා කියලා. ජනාධිපති ධූර කාලේ දානමිනි සංශෝධනයේ අවුරුදු 5යි 6යි දෙකම තියෙනවා. කෝකද කියලා නිර්වචනය කරලා දෙන්න කියලා. දැන් ඒක පාර්ලිමේන්තුවට එවනවා කියලා තියෙනවා. පාර්ලිමේන්තුවේ 3-2 සම්මත කරන්න. පාර්ලිමේන්තුවේ 3-2 සම්මත කරන්න කැබිනට් එකෙන් එන යෝජනාවයි අධිකරණයට යන යෝජනාවයි එකක් මිසක් දෙකක් වෙන්න බෑ. පල්බොරු එවැනි දෙයක් නිර්මාණයට ඇවිල්ලා නැහැ.